හදිසි අනතුරකට ලක් වෙලා අසාධ්‍ය තත්වෙන් හිටපු මේ පුංචි පුතා ශෂිත් ගැන අපි රටට කිව්වේ පහුගිය 23 වෙනිදා. ශිෂ්‍යත්වෙන් ලංකාවෙන්ම 9 වෙනි තැනට පත් වුණු මේ දක්ෂ දරුවාට සැත්කමක් වෙනුවෙන් වැය වෙන රුපියල් ලක්ෂ 15ක මුදල හොයාගන්න බැරිව එයාගේ මව්පියෝ එදා දුක් වුණා. අපි මේ කතාව රටට කියලා ගත වුණේ විනාඩි කිහිපයක්. ශෂිත්ට උදව් කරන්න බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. ඒ හැමෝගෙම ආධාරයෙන් වගේම කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයෙන් ශෂිත්ගේ සැත්කම දැන් අවසන්. පුංචි ශෂිත් දැන් සුවතට හැරෙමින් ඉන්නවා. මම බලාපොරොත්තු වුණා නේ දෙයනේ මගේ දරුවා කටින් බඩින්ගක් කවා ගන්න කවද්ද කියලාද මට ඒ தත්ත්වේ උදා වෙලා තියෙනවා මං ඉතින් ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා මගේ දරුවා ඒ தත්ත්වේ ගන්න උදව් කරපු හැමෝටම මගේ දරුවා වෙනුවෙන් පින් දෙනවා Tamange daruwa suwa karala denna ඉදිරිපත් වුණු හැමෝටම හදපිරි ස්තුතිය පුද කරන අතරේ මේ මව්පියෝ තවත් පණිවිඩයක් රටට කිව්වා ඒ මුදල් ආධාර තවත් එවන්න එපා කියලා ආසර්ණවාහිනී ප්‍රවෘත්ති බලපු සියලුම දෙනා මට කතා කරලා උදව් කරා ඒකෙන් මට දරුවගේ ඉතුරු සත්කම කරගන්න හැකියාවක් ලැබුණා මට දැනට ලැබුණු මුදල් ප්‍රමාණවත් උදව් කරපු කට්ටියට ස්තුතිවන්ත වෙනවා දැනට උදව් කරන්න හිතාගෙන ඉන්න කට්ටියට මම කියන කිනුම මං වස දාලා තියෙන්නේ ඒ නිසා කිසිම කෙනෙක් දැනට ඒ කිනුමට මුදල් බැර කරන්න එපා මම වගේම අසරණ වෙන තවත් කෙනෙක්ට ඔයගොල්ලෝ උදව් කරනවා නම් මම හදවතින්ම කැමතියි ලෙඩ රෝග ගැන බොරු කියමි මිනිස්සු රවට්ටල සල්ලි දැහැගන්න බලන ජාවාරම්කාරයෝ ඉන්න සමාජයක ශෂිත්ගේ අම්මටයි තාත්තටයි තියෙන්නේ උසස් ගතිගුණ කියලා අපිට හිතුණා. ලයිව් එටේට් මැදිහත්වීම මත මේ දරුවාට ලැබුණු මුදලින් රුපියල් ලක්ෂයක් තවත් රෝගී දරුවෙකුට දෙන්න මේ මව්පියන් බලාපොරොත්තු වෙනවා.